අයි හ දරුවනේ අද අපි රූපහනයේ ජාතික පාසරයෙන් සාකච්ඡා කරන්නේ එක්දස්සමසය හැත්තාටේ දෙවන ජනරජ ආ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. ඔගොල දන්නවා මේ වෙද්දිත් ලංකාවේ ක්‍රියාවට නැන්වෙන්නේ දෙවන ජනරජ ආණඩුක්‍රම ව්‍යවස්සාාව එනිසා මේ ආණ්ඩුක්‍රමය පිළිබඳ ඉගෙන ගැනීම අපිතාම පහසු වෙනවා ඇයි අපට පහසු වෙන්නේ අපි ීත්ලා අපි ඉපදිලා ජීවත්වන අතරතුර මේ ව්‍යවස්සාාවත් එක්කතමයි අපි හැදිවැඩුණේ. එනිසා අපිට ඉතාම සමීප අණඩුක්‍රම ව්‍යවස්සාාව ලෙසා අපි සලකන්නේ හැත්තාටේ දෙවන ජන රජ ව්‍යවස්සාාව. එත එක්කම කියන්නට ඕන මේ අණ්ඩුක්‍රමය පිළිබඳ අධ්‍යේනය කිරීමේදී ඔබ ජීවත්වන පරිසරය තුළෙන් ඔබට ලැබෙන ප්‍රායෝගික දැනුම මේ සමඟ මුසුකරගන්න, මොකද ඒක ඔබටමආණ්ඩු ක්‍රමය අධ්‍යේනයේ දී තම පහසු කරමීමට හේතුසාදක වවෙන්නට පුළුවන්. හොඳයි. අපි අණ්ඩු ක්‍රමය පිළිබඳ අධ්‍යේනය කිරීම ආරම්භ කරමු. ඔබ දන්නවා ඉංග්‍රීසිීන් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව තමන්ගේ අටත් විජිතයක් බවට පත්කරගත් අට පස්සේ පිළිවෙලින් කෝල්බරක් ප්‍රත්සංස්කරණය කර මැකම් මැනිින් මැනිින් වංශියර් ඩොනමෝර් සෝල්බරි ව්‍යවස්සාාවන් දක්වා අප රට ව්‍යවවාාවන් හුල දුන්. දරින් පසේ අපි අපේම කිය ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත්තා එක්දා සමසය හැත්ත දෙකේ දී. ශ්‍රී ලංකාව තමන්ගේම කිය ව්‍යවස්ථාවක් එක්දා සමසය හැත්ත දෙකේ වර්ශයේදී නිර්මාණය කරගත්තා. මේ එක්දා සමසය හැත්ත දෙ ව්‍යවස්ථාව තුළ පැවති යම් යම් දුරුවලතාවයන් යම් මට්ටමකට හැ අටේ ව්‍යවස්ථාව බිහිවීමට හේතුකාරක රිජුවම හේතුකාරක නොවනත් යම්මටමට බලපෑාව කියලාිට කියන්න පුළුව. අපි මුලිම සාකචාරමු මේ හැත්තාටේ ව්‍යවස්සාාව බිහිවීමට බලපාපු සාධක පිළිබඳව ඒ සාධකයන් ඔබට ආ්ඩුකමේ අධ්‍යයනය කිරීමේදී වඩා වැදගත්වන්නට පුළුවන් මොද එක්ද සංසය හැත්ත දෙකේ ප්‍රමජන රජ ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙනකොට ඒ ව්‍යවස්සාාව නිර්මාණය කරන්න එක්ද සංසය හැත්තෑාවේ බලට පත් එච්ච සඟි පිරමුණ සධානය විසින්. ඒ සමගි පරමුණ සධානය ශ්‍රී ලංකා නිදංස් පක්ෂය ලංකා සම සමාජ පක්ෂේෂ ලංකා කොමිනිස් පක්ෂය වැනි වාමාංශික සා දක්ෂනාංශික බලවේග මිශ්්‍රකරගෙන නිර්මාණය කරපු නිර්මාණය වෙච්චාණ්ඩුව. එ ආණ්ඩු තුලින් තමයි ශ්‍රී ලංකාවට හැත දෙකේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව ගන්නේ නිසා ඒ ව්‍යවස්ථාව තුළින් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්තිික ජනරජයක් බවට පත් කලා. ඔබ දන්නවවා අදලංකා හඳුරන්ුවන්න්නේ ශ්‍රී ලංකා ප්‍රජාන්තක සමාජවාදී ජනරජ ක කියලා නමුත එක්දසන්සේ හැත්ත දෙේ ්‍යවස්සාාවී ලකාව හැඳින්නුවේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාන්තිික ජනරජය කිය. නිසා ස මජ ප්‍රජාන්ත්‍රවාදය මුල් කරගත්ත ආර්ථික දේශ්පාල ක්‍රමවේදයක් තමයිලමයි හැත දෙකේ ව්‍යවසාාව තුළින් අංකාවේ ක්‍රියාවට නැංවේ. ඒ හැත දෙකේ ව්‍යවස්සාාව තුළ ප්‍රධානම ආයතනය ජාතිකරජ්‍ය සභාභවට පත් වන ඒ තුළ ත්‍රිවිධ බලතල සංකේන්ද ගතකර. හරිටර එංගලන්තේ පාර්ලිමෙන්න්තු වාධිපත්තව වගේ ැත දෙක ව්‍යවසාාව තුළත් ඉතා පැහැදිලිව පාර්ලිෙන් තු වාධිපත් සංකල්පේ මුලිත්තුවයක් දීලා. කරාජ ාව බලගතුමා හිතනයේ බවට පත් කල තිබුණ ඒකම හැත දෙකේ වර්ෂයදී ලංකාවට හඳුනල දුන්න මූලික ඉතිවාස්කම්සා නන්නදරු නිදහස පිළිබඳ පරිච්චේ දෙයක්ක් ඒ පරිච්චේදේ තුළද යම් යම් දුරුවලතා තිබුණා. එතර මේ මේක ඒවගේම සැත දෙකේ වවස්සාාවතයටේ තවදුරුටත් ලංකාව තුළ ගෙනගිය දරුවනේ සරල බහුතර නියෝජන කමේ. එඒ නියෝජන ක්‍රමය තුළ යම්යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණයන් තිබුණ සියලු ලක්ෂණයන් හේතු කටගෙන මේ සිය දුරලතාව හතු කොට ගෙන තමයි අප එක්ද සන්සය හැත්ත අටේ දෙවන නරජ ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙන්නේ.ඒ දෙවන ජනරජ ව්‍යවස්ාව නිර්මාණය කිරීමේ නිර්මාණයවීමේ කතාව තුලදී අපට යම්කිසි මට්ටමකට ඉතාම වැදගත්වන දේශපාලන චරිතයක් ලංකාවෙ තියෙනවා. ඒ ජර් ජයවර්ධන මහත්මයා. ජයාර් ජයවර්ධන මහත්මයා එක්දා සනසය හැත්ත අටේ ව්‍යවස්ථාව නිර්මාත්ත වරයාලෙස තමයි ප්‍රායෝගික අපි සලකන්න. කද සාමාන්‍ය සමාජ තුලත් තාම දැඩිලෙසේ පිළිබඳ කතිකාාවටලක් කියෙනවා ජයයාර්ගි විවස්ථාව කියලලා කියනෙන බේදේවල් දන්නවා. එතකොට මේ ව්‍යවස්ථාව බිහි කරපු ජයාර් ජයවර්ධනම හත්මයා වර්ෂ ඉක්දාශය ඉක්දාශමසිය හැට හයේද මේ ආණ්ඩු ක්‍රමය පිළිබඳ යම්ම අදහසක් පල කල්ල තියෙනු. ඔහු ඉක්දය හැත්ත අටේ වලහිට පත්තින්නේ. හැ හැත හතේ මැතිවරින්න්තමයි පාලිමේන්තුවේ හයයිම්පාක බලයක්ක්ලවාගෙන ීදුර එකැසිය හැට එකේ හතලයක් කැරගෙන බලට පත් වෙල ඔුන් විසින් හැටාටේ ආ්ඩුකම ව්‍යස්ාව නිර්මාණය කළලා නමුත් ඊට ඉතිහාසය ඒ ආණ්ඩුකමේ ඉතිහාසය පිළිබඳ විශ්ටේෂනය කර ගොට එක්දා සමසය හැට හයේදී විද්‍යාභ්‍යවර්ධන සංගමයේේදී ද දේශපාලනය සහ විද්‍යාව නැති මයින්දේ ජයාර්ජයවර්ධන හත්මය සින් කරපු කතාවෙද ඔහු අනාගතයේදී ලංකාවේ නිර්මාණය කිරීමට යන්න වූ ආණ්ඩුකමයක් පිළිබඳ යම්ම දාසක් පල කලා ඒ තාම පැදිිව කිවවා නිදහසන් පසු අප ප්‍රජාතන්ත්‍රක නිදහස අරක්ෂා කරගන ලැබෝද අප ජනතාවට වශාආර්ථක නිදහස ලබාදීමට අපපෝසත් වී ඇත. මේ අප පාලනත්‍රය තිබෙන ප්‍රානම දුරලතයකි. මේ නිසා සමහර පැතිකඩවල ප්‍රජාතන්ත්‍රික්මේ අසාර්ථක වී ඇති නිසා නව වෙනස් කම්සාහ සංශෝධන මෙ පෞතින ක්‍රමයට ඇතුළත් කිරීමට අපි පසුට නොවයුතුවය කියල කියනු. විශේෂෙන් ඔහු මේ ව්‍යවස්සාම ඉදසේ හැටේ විද්‍යබදන සංග මේ රැස්සීමේදති පැහදිව කියනවා. ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින වටකට කැබින ආණ්ඩුකමය සුදුසුනේ. හො ඔබ දන්නම සෝබර් යාආ්ඩුකමයත් හැත්ත දෙකේ ආ්ඩුමයත් කියන මේ දෙකෙන්ම ලංකාවට ගෙනාවේ කැබිනට ආදර්ශය ආණඩුකම. කැිනට ආදර්ය ආණ්ුකමේ කැබිනට ආදර්ශය කියන එක තුළම ඔබ දන්නව විදාායකය කියන විදායක අස්ථාවරයි. විදාායක අස්ථාවරයි. විදායක අගමතිසා කැබිණට මණ්ඩල ඔවු තරීපත්වයෙ පර්ලිමේන්තුව තුළින්. එසා පාර්ලිමේන්තර සහමයික වග කියන්නට ඕන එසේ වගන කියන්නේ නම් විශවාස බංගයෝජනාවක් සම්මත කිරීමෙන් හෝ අයවය පරාජර පත්කිරීම නනා්ඩුව පෙරලන්න පුළුවන්. එක්ද සම්න්සේ හැටේ දියපට මේ සම්න්යෙන් දදි නිසුනක්ති වන ඔබ දන්න ඩ්ලිස නායක මහත්ම හටේ ර්ත මැතිවර ල ප හැ ද මතිවර ල කා හතු ඩල නානක හත්මගේ ප්‍රති පත්්‍ය ප්‍රකාශය පාලිමේන්තුේ පරජයට පත් ඩ ල ද වට. ෙද හැටහතර ද ලංකාවේ සිම බන්ඩානක මැති ගණඩු බිඳවවැටුන පර්ලිමෙන්න්තුව බහතරය ොැවීම නිසා. මෑනවා කැබිනට ාඩු මේක විදාායකය සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාදායකේ ආධිපත්තට නැතු වෙන. එනිසා පාර්ලිමේන්තුවේ තුළ එක යෝජනාවක්ො පරජයට පත්න න්ඩු බිදවන්නන මෙමතත්ේ ජර්ජාර්දනමහත්මය පැහැදිල පෙන්නලදුන්න අපගේ දියුණුින් පවතින සංවර්ධනය වෙමින් පවතින අටට අව්‍යයි ඇමරිකාව හෝ ප්‍රංශය අනුගමනය කරලා තියෙන ආකාරේ. ශක්තිමත් ස්ථාවර විදායක අවශ්‍යතාවය එක්ද සන්සේ හැට හේ සිට ජයර්ජය වර්ධන මත්‍යය පෙන්නල දුන්නා ඔ ඉතා ප හැදිිව කිව්වා ජනතාවගේ රජ් චන්දයෙන් තේරීපත්වන ජනාධීපතිවරේකවශ්‍යයි. ව්‍යවස්සාදායක ආධිපත්වට නතු නෝන ජනාධීපතිවරයේ අවශ්‍යයි කියෙනෙ ොහු පැහැදිිව කිව්වා එතර ඒහලා බලහපොරොත්තු වනේ විදායක ශක්තිමත් කරලා සම්පූර්ණයෙන්ම රට තුළ ආර්ථික වෙනක් පවා ඇතිකිරීම හ බලාපොරොත් වුණා ඒම පැහැදිලි ෝ ප්‍රකාශ කරා නව්‍යවස්සාාව ්‍රතාානි සහ ඇමරකන්්‍යවස්සාාවේ සංකලනයක් කියලා. මෙවැනි විදායකයක් එදා ශක්තිමත් එකක්. මෙවැනි විදායකයට තමට පැරන මුළල කාල සීමමවතුරලම රැඳදි සිරීමට අ වශය වන නමුත් ජනත්‍රිය තීරණ ගැීමට හැකයාාව ඇත. වෙනත් ආකාරයකට කියනවනම් තෝරගත් පාලිමේතුවට අිමත පරිිකියානොකරනත පැහදිිව නව ්‍යවස්ාව හඳුනල දෙමින් නහු පැදිලි ප්‍රශ කර මේ අපි ගන විදායකය කවදව පාර්ලමේන්තු ටඕනනි විදියට වැඩ කරන විදායකක්. නෙමෙයි ව්‍යවසාදායකට වනි විදිර වැඩකන විදායකයක් නෙමේ ශක්තිමත් විදාායකයක් ලේස නිවත් කරන්න බැල විදාායිකයක් පිබඳ ඕව අදහස් පලකාා. මේ සියලු අදහස් පවතිද් තමයි ඒක්දසමසය හැත්තවේ හැත හතේ මැතිවරණය එක්ස ජාතික පක්ෂයට විශෂ්‍ර ජයක බර්ලිමයතු තුළ ලැවෙන්නේ මන්ත්‍රීදුර එකකස හැට එක ස හතලයක්ක් එක් ජාතික පක්ෂේ දා දිනාගත් ්‍රයක දහ පක්ෂේ දිගරීම හැකිව මන්ත්‍රීදුරටයි ද්‍රවවි ක්ත් මුක්ති පෙරණ තමයි. ඒ මිත ිග මයි පක්ෂයක වට පත්තුනේද. එතර මේ විදියට එකසය හැට අටන් එකසිය හතලයක්ක් හයම් පහක බලයක් ලබාගන්න ජර ජාාවත මහත් න ත්ව තක් ජතික පක්ෂය පලවන අටම කරන්නේ හැත දෙකේ වවස්සාාවට දෙවන සංශෝධනය ගෙන හල්ලලා ජනාධීපති දූරයක් ස්ථාත කරපුක. ඉට පස්සේ මාත් ප්‍රාන්දුවවැනි නීතිවේදීන් උදව ඇතිව. වවස්සාවක් කඔුන් නිර්මාණය කනවා එක එක්දා සම්සේ හැත්තාට න්දලා ්‍රව ලංකාවතුල ක්‍රියාවට නැගෙන. මේ ව්‍යවස්සාාව නිර්මාණය කරද්දි එක පැත්තකින් මේ සඳහා ලංකාවතුළසාමාන්‍ය ව්‍යවාරේද කියනව ලංකාවතුල හිට බොහ දේශපාල විද්‍යාඥෝ දේශපමාල ද්‍යාපලිඳ හස දනම ඇති අය මේ සඳහා යම් දායකත්වයක් සැපේ නෑ කියන කතාව කියන මොකද හෙතුව මේ වවසාාව එක් පැත්තකින් නීතිවේදීගේ දැඩි අනුගහයන් මැද නිර්මාණය වන වවස්සාාවක් ලෙසයි සාමාන්‍ය සාමානයෙන් සල්කන්නේ කෙේ නමුත් එක්දදා සන්සේ හැත්තාටේ ක්‍රාත්මකවෙච්ච මේ ව්‍යවස්ථාවේ ලක්ෂණ පිළිබඳව අපි මෙතරින් පසු කතා කරන්නට ඕන. මේ අනුව එක්දා සසය හැත්තාටේ ව්‍යවස්ථාවේ පළවෙනි ලක්ෂණය තමයි දරුවෝ ජනාධිපති හා කැබිනට ආණ්ඩු්‍රමය මිශ්‍ර කරගත්තා අ්ඩු ක්‍රමයක් වීම. ජනාධිපති හා කැබිනට කියන ක්‍රමවේද දෙක මිශ්්‍ර කරගත්තා අණ්ඩු ක්‍රමයා. ඔබ දන්නවා මේගේ මිශ්‍ර අආ්ඩුක්‍රම පිළිබඳ ඉතිහාසය විශ්‍රේෂණය ක ො තින්. ශ අඩුරම පිබඳ ඉතිහාසය ගත්තත් අපට එක්දා සමසය පනස්ටේ ප්‍රංශේප් නිර්මාණය කරපු පස්සන සමුවන්්ඩුක්‍රම ව්‍යවස්සාාව උදාහරමයක් ලෙසගන්නට පුළුවන්. ඔදන්න එක්දා සමසය පනස් අටේද පනට පෙර ප්‍රංශය තුළ මතුවෙච්ච අති විශාල දේශපාලන අස්ථාවරත්වයට පිළියම් ලෙස තමයි එදාස පනස් අටේද ෙරල් චාර් ඩිගෝල් විසින් පසන සමුවන්්ඩුක්‍රම ව්‍යවසාාව නිර්මාණය කරන්න ද පසන සමහ්ඩුකම්‍යවස්ථාවෙන් ප්‍රංශය තුළත් නිර්මාණය කරේ ජනාධිපතිස්සා කැබිනට්කමය කියන දෙකම මි් කරගත් ආණ්ඩුමයා. මෙිතර මෙන්න මේ ආදර්ශය ලංකාවේ වවස්ාව නිමාණයවේදී අමටමකට බලපාල තියනවා. මෙ අනුව ආ්ඩුකමය කැබනට ආණ්ඩුකමයෙකුත් නෙමේ ජනාධීපති ආණ්ඩුකමයකුත්, නෙමෙයි ජනාදීපතිහා කැබිනට්කමය කියන දෙකම සම්මිශ්ණයයක්ක් වෙච්ච ආණ්ඩුකමයක් ලෙසයි සැලකින්. අදකට කියනවන විභාග ප්‍රශ්නලෝ බවරන ප්‍රශ්නවල අපට දක්නට ලබෙනවා. දෙමුහුන් විදාාකයක් සයිතාණ්ඩුවක්. දෙමුන්. දෙෙමුන් ඒකන ජනාධිපති කකමේ තුළින් ජනාතිපති දූරයකුත් ැිනට කමේ තුළින් අමාත මණ්ඩලයක්ක් සහ නත්තන් ැබිනට මඩලක් සහ අගමතිවරයකුත් කියන සංකල්පේදකම මිශ්කරගෙන තියෙනවා ඔබදන්නවා අද වෙනකොට ලංකාවේ වි ජනතාවගේ අර ඇමරිකන්නනාආ්ඩු ක්‍රමේ ආකාරයට. ජනතාවගේ රිජු චන්දයෙන් අවුරුදු හයක නිලකාලයක් සදදාතේරරි පත්ව ජනාධීපතිවරයකිින්න්නවා. එව නිතත්වයන්තියන නාාධිපති ආන්ඩුකමේයක. ඒවගේ පර්රිමිමෙන්න්තු තුලින් තෝරාපත් කරගන්න ආමාත්‍යමන්්ඩලයක් ඉන්නවා. අගමැතිවරේකකින්නවා. ඒම තියන ැිනිෙට්කමේක. එතර කැවිනිෙට් කමයයි ජනාධීපතිකමය කියන දෙකම මේ ආණ්ු්‍රමේ තුළ පැදිලියවදක්ට ලැබෙනවා ඒනිසා හැත්ත අටේ ආ්ඩු ක්‍රමයතුලින්. අපි සම්පූර්ණයම කැිට කනමයත් ැරියෙත් නෑ සම්පූර්ණයම ජනාධීපිතික මේ නිර්මාණය කරත් නෑ නොත් විදායක ජනාධීපති දූරයක් ලංකාවේ ස්ථාපිතකරා අමාත්‍ය ම්ඩලෙකුත්තිවා එඒනි සම ආඩුකමේ දෙමුහු ආ්ඩු ක්‍රමයා. ඒවගේ ිල්ලකට විශම ලක්ෂණ තමයි බුද්ධගමට විශේෂි තත්වයක්කමිරදීම. ඔබදන්නවා එක්දස්නමසය හැත්ත දෙකේ ප්‍රථම ජනරජ්‍ය ව්‍යවස්ථාවතමයි අපි අපේම කියලා ව්‍යවසාාවක් ැටියට නිර්මාණය කරගත්ත පලවෙනි ්‍යවස්සාාව බවට පත් වුණ. ද හතකේක තම පලවෙනි දේශජ ව්‍යවස්ථාව ඒ දේශජ වවථාව පැත්ත දෙේ පළවෙනි පළමනි ජනරාජ ව්‍යවස්සාාවේ දෙවන පරිච්චේදය තුළ සම්පූර්ණයෙන්ම තියන්නේ ශ්‍රී ලංකාව බුද්ධහගමට ප්‍රමුගස්ථානය පිරිණමන්නේ කියන වගන්තිය. එතර මේ තත්තේ හැත්ත අටෙත් තියන හැත්ත අටේ ව්‍යවසාාවේත් දෙවන පරිච්චේදේ සම්පූර්ණයෙන් ශ්‍රීලංකාව බුද්ාහගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේ කියරතියෙනවා මේ අනුව තවදුරුට අත් ලංකාේ ගමි රජ්‍යක්තමයි ස්ථාපික කලලා තියෙන නමුත් ලකේ බොහෝදියුණු රටවල් ගත්ව ැමික එක්ත්න පදේගේ රාන්්ඩුක්‍රම නිර්මාණය කරපුර රටවල්වල මේ වගේ ආගමි කොන්දේසි ව්‍යවස්සාාවකට ඇතුළත් කරේ නෑ. වෙන වෙනත්තාාකාරික නවන යාදරට වෙච්, ඉන්දයානු්‍යවස්සාාව නිර්මාණය කරදදිත් ඒගේ ආගමි කොන්දේසි ඇතුළත් කරන. නමුත් ලංකාව නිර්මාණය කරපු ව්‍යවසා දෙෙන්ම බුද්ධාගමට විශේෂි තත්වයක්කිමි කළදීල තියෙන මේයනු ශ්‍රී ලංකාව ආගමි රජ්‍යයක් නිෙස තවදරටත් රඳවාතාගෙන යනවා. ලංකා ප්‍රජාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත් කිරීම එක්දා සන්සේ හත්තාට ව්‍යවස්ථාව ඊළංග ලක්ෂණ තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ලංකා පත් කරනවා. ඔබදන්නවා මීට පෙර අප සසන්ධනය කන්න තියෙන හැත්ත දෙකේ ව්‍යවස්ථාවක්ක හැත්ත දෙේ ආණඩු ක්‍රම වවස්සාාවෙන් ශ්‍රී ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රික ජනරජයක් බවට පත් කළ සමාජවාදී ප්‍රජාතන්ත්‍රිකනතු වර්තමානයේදී ශ්‍රී ලංකා හඳුන් වන්නේ ්‍රී ලංකා ප ්‍රජාන්ත්‍රක සමාජවාදී ජනරජය කියල්. ඇයි මේ එක්දා සමසය හැත්ත දෙකේ ව්‍යවස්ථාව නිර්මාණය කරපු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ නිර්මාණය කරපු ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමමාජ සසා කොමිනුස් පක්ෂය එෙන් පෙරේර කොලින් නර්ද සිල්ල වගේ වාමාංශික නායකින් පිරිවරාගත්තා අඩු ක්‍රමයා ශ්‍රී ලංකා නිදස් පක්ෂය දක්ෂිනාංශික ධනවාද ශ්‍රීලංකා නිදස් පක්ෂ ර්ථිප්‍රතිපත්තිය දනවාද ල ද ක්ෂ දශාන තිපත්ති ිබල්වාද. ඇයි සම සමමාජ ස කොමිනුස් පක්ෂවල ආර්ථික ප්‍රතිපත්තිය සමාජවාදී මූල ධර්මතන ආර්ික ප්‍රතිත්තියක්ක් ක්වාද මුල ධර්මතය පන දේශාල පතිපත්තිය කොන්නට මේදකම සංකලය වෙච්ච න්ඩුවක්ත්තමයි හැත්තව නිර්මාණයුණේ. එනිසා ඒ ඒ ඒ ඒ සියලු දෙනගේම ආශාවන් පෘප්තිමත්වනාකාරයට තමයි ආ්ඩු ක්‍රමේ නිර්ණය කළ යුතු තිබුණේ නිසා හැත්ත දෙකේ ව්‍යවාසාාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ප කාශනේ පහැදි ශ්‍ර ලාංකාව. ප්‍රජාන්තික සමාජවාදී නෙමෙහි සමාජවාද ප්‍රජාතන්තතිික එක නොබදන්නවා සමාජ ප්‍රජාත්‍රවාදේ ශෝෂල් ඩිමොකඩිස් කියන සංකල්පේට මූනිිකත්වය දුන්නා. එක ඇනනි නිෂ්පාදනය වෙදාහැරීම හුවමාරුව කියන දේවල් වැඩි වශයෙන්ම සමාජය සතුකරා සහ පුද්ගලිකාංශේය අම්මක්කිසි මට්ටමට සම්බන්ධ කරගත්තත් එක ධනවාදකමය තරම් විවෘත වනේ නෑ නමුත් එක්ද සමසය හැත්තටේ ව්‍යවවාම නිර්මාණය කරමින් ජයාර් ජයවර්ද නමහත්ම තමන්ගේ රජ පතිපත්ති මූලදධර්ම. කාශනයට ඇතුළත් කරන්නේ සම්පර්ණයෙන්ම පුද්ගලික දේපල පිළිබඳව. එකන රාජංශකය ටිකදෙකොට වර ප්‍රසාධී මි වනායුරින් රාජංශය තුළ පමණක් හෝ වෙනත් අන්ශයන් තුළ පමණක් මේ දේපල කොට කරන්න හොඳනෑ කියනෙ හ පිළිගත්ත මේයන්ව දනවාදයටට මූලකත්වේදමින් නික්දසසේ හැත්තටේ වස්සාාවෙන් ශ්‍රී නංකා සමාජවාද ප්‍රජාන්තික ජනරජයේ වෙනුවට ප්‍රජාතන්ත්‍රක සමාජවාද ජනරජයක් බවට පත් කර එනක් හත්තතාටේ වස්සාාවේ රජ ප්‍රතිපත්තිවල වැඩි මුලිත්වයක් දෙන්නේ ධනේශවර ක්‍රමවේදයට ධනවාදයට ස ප්‍රජතුන්තවාදීට.ට ශ්‍රී ලංකාව ඒකී රාජ්‍යයක් ලෙස දැක්වීම. ශ්‍රී ලංකාව ඒ කිය රාජචා ලොක ඔබ දන්නව ආ්ඩුකම ආකෘති දෙකක් තියෙනවා ඒ කිය හා සන්දිය කියලා. අපි ගත්ොත් ඒක ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ රාජ්‍යය ස්වාධිපති බලය තනි මධ්‍යම ආ්ඩුවක් තුළින් ක්‍රියාවට නංවන වනන් එක ඒ කියයි නිසුන් වශයෙන් අපි ගත්වොත් එෙම ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය මූල්‍යය. ුෂිකරම අධ්‍යාපන සෞඛ්‍ය පලාත්පාලන්න ග්‍රාමිය සංවර්ධනය ඇතුළු මේ සියලු ශේෂත්‍රයන් ක්‍රියාවට නංවන්නන්නේ තනිමධ්‍ය මාණ්ඩුව කියන්න මේහියි. හැබයි ඒ මද්‍යමාණඩු සප්‍රන්තාන්ඩුව අතරේ බල තල ්‍යස්ථාවෙන් බදනංගේයක ඒ රජ්‍ය සඳීයි. නොමත් එක්ද සසේ හැත්තකේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවනි ශ්‍රී ලංකාව ඒක රජයක්ක් බවට පත් කලා. එක්ද සසේ හැත්තතාටේ ව්‍යවස්ථාවත් ඉතාම පැදිව ශ්‍රී ලංකාව තවදුරටත් ඒක රජයක් කියලා ප්‍රකාශයට පත් කලා තියනෙන ශ්‍රී ලංකාව ඒ කිය රාජා. ්‍රයම්මම් ප්‍රශ් මතුවෙන්න පුළුවන් එක්දා සසය හැත් එක්දා සමස අසූහතයේදී ව්‍යවස්සාාවේ දහතුන්ගන සංශෝධනයෙන් බලය විමදධ ගත කරපුහන් ඒ කිය බියෝහය තවදුරටත් තියනවාද නැද්ද කියන පශ්නේකාටහරි මතුවෙන්නට පුළුවන් නමුත් ව්‍යස්ාව ඒකය කියන පදමතුල ඉඳගෙන ඒ බය විමදධ ගතකිරීම සිද්ධකරේ නිසා අවදුුට් වලංකාව ඒක රාජ්‍යයක් ලෙස දක්වල තිෙනවා හත්තතාටේ ව්‍යවස්ථාව නොත්. සිංහලසාහ දෙමල වශාවලට සමාන තැනක්වීම. දන ්‍ර ලකාවත්තුළ සිංහල ාාව රාජ්‍ය භාාව කිරීම සම්බන්ධයෙන් කතිකාව එක්දා සන්සය පන සයදක්වාදි ව පනසේද බණඩර්නායක මහමය සඟවවෙ ගබ ගුරුම්කරු කියන පංචම ලවේගේකටය එකතු කරගලමින් තමගේ මැතිවරණ සටනෙදී ලංකාවේ දේශාල ේදිකාවේ ප්‍රධාන සටන් පටය බවට පත්තුනේ සිංහල භාෂාව රාජ්‍යභාාව කිරීම කියනෙක. මේක පස්කා ලංකාවී දාර්බුද ඇතිවන්න බලපෑවා. නමු මේ අනුව එක්දස මේ නු එක්දසය පනසයි බණඩාරණයක මහත්මය බලට පත්වට පස්සේ ඔහුගේ නව එක්දසමුසේ පණසයියංක තිස්තුන ධරන සස්ෝභාෂා පනත. ඒ පනණටරනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවට පත්වෙන්නේ සිංහල. ඉට පස්සේ මේක ව්‍යවස්සාාවකට ඇතුළත් කලා හැත දෙකේදී. හැතෙේද. හැත දෙේ ආණඩු ක්‍රම වවස්සාාව පැහැදිලිවකිවවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල කියයට. ට ැත්ත අේවස්ථාවනුත් තත්ව පිගත්. එක්දසම්සය හැත්ත අේ වවස්ථාව නිර්මාණය වෙද්දි ආණඩුකම ව්‍යවස්ථාවෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත් කරන්නේ සිංහන. හැබැයි කාලය ක්දතව ව කොට ොදැන්නම නවාර්ගිකරර්බ දේශ මතු වෙන. ජනවාර්ගිකර්බු දේශමතු වෙනොට උතුරු කරේ වෙන ත්‍රස්වාද සංවිධාන නැත්තම් විමුක්තිවාදී සංවිධානය යම්කිසි මට්ටමකට බිහිවීමක් දක්නට ලැබුණ. PDDPරෝ පො ටෝ හරි මේ වගේ අති ශාල සංවිධාන බිහි වෙලා ජනවාර්ක අරබෝදය උත්සන්න වෙන කොට. එක්ද සමසය අසූ හතේ ගෙනාපු දහතුන් වන සංශෝධනයේදී ලංකාව සිංහල හා දෙමළ කියන භාෂාව දෙකම රාජවාශා ලෙස පිළිගත්තා. එදර එක්දා සමසය පනස් හයේද සිංහල විතරක්රජ භාාව හැත දෙේද සිංහල විශරක් රාජ භාෂාව හැත්ත අටේදත් වවාාව නිර්මායක රදදි සිංහල විතරක්රජවාාාව වාසාාවටෙක් කරපු හතුන් වන සංචෝදයෙන් සිංහල හා දෙමල කියන දෙකම රාජවාශා බවට පිළි ගත්තා පැත්තකින් ලංකාවේ මං විශාසක කරන පුද්ගලික හොඳද සන්ධස්ථානයක් කියලා. එට සමානුපාතික නෝජර කමේ ජර් ජයවර්න මහත්මයා ඉක්දස සමසය හැටහය විද්‍යා්‍යවර්ධන සංගමී සැසිවාරයේ දිතා පැහැදිිව ලංකාවේ පවතින චන්ද ක්‍රමය විවේචනයට ලක්කරා. ඔබ දන්නවා මේදී ලංකාවේ තිබුණන සරල බහතර චන්දකමේ සල්බරි හැත්ත දෙක දෙදම චන්ද ක්‍රමදේමතිය සල්ලබහුතර චන්දකමේ තියන ප්‍රධානම දුරලතාගේ තමයි අඩු චන්ද සංඛ්‍යාවකින් වැඩි ආසන සංඛ්‍යාවත්තිනාගන්න පුළුවන්. එක්දා සමසය හැත්ත මැතිවරනේද එක් ජාති පපක්ෂය මුලු රටෙන්මලාගෙන තිබ චන්ද ප්‍රමාණය ශ්‍රී ලංකා නිදහ පක්ෂය පමොක් සමඟ පෙරමුණ ගත්ත චද්‍රමාණය වට අඩුුව සම වැඩි එක් ජතිපක්ෂය වැඩි සංකයාවක් ලබගෙන තිබ නම තා අසන ොන්ට මනේ අඩුවේ නම අඩුවෙන් චන්දගත්ත සමඟ පෙරමුණ වැඩි පුරාසන එනවා අන්ඩු තුනින් දෙක අ්ඩුවක් ඔවුන් එදා නිර්මාණය කළා. එක්දමසය හැත්ත හතේ මැතිවරණයක් එෙමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ස චන්ද ප්‍රමාණයෙන් සයට විසිනමයක් විසිනමය අයිදර්ශම ප්‍රමාණයක් ගනිද්දී ආසන වශයෙන් සියයට තියක් ගනිදේ ඕුන්ට මන්තී දුර ලැබනි අටයි. නමුත් එද එක්සත් ජාතික පක්ෂයේයට පනස් පනස් එකට ආසන්න ප්‍රමාණයක් ගනිද්දී ඔවුන්ට ආසන ලැබීමේ ප්‍රතිශතයයට අසුවක විතර ආසන ලබ ගැ ප්‍රසතය තිබ කියන එකය හැටක් ති පාර්නේන්තුේ මන්ත්‍රීදර එක හතලයක් ලැබුණ සියයට පනහකටසිර තියකට ලැබුණ මන්ත්‍රීදුරටයි. මෙ මේගේ අතිවිශා දුරලතා තිබුණ නිසාඒක දැඩිලෙ විේචන ලක්ලා ජර්ජයවරදන හත්මය යනුව එක්ද සන්සේ හැතතාටේේ වවස්ථාවෙන් ලංකාවේ සල්ල බහුතර චන්දකමය වෙනුවට සමානුපාතික නියෝජනකමය නිර්මාණයකනු ලැබවා. අධදවාර්තමානය තියන්නේ සමාුපාතික නියෝජනකමය. ජනත පරමාදිි පත්ත පිළිගත්තා. එක්ද සමසය හැත්තාට වවස්සා වනු ජනත පරමාදිිපත්ත පිළිගත්තා ශ්‍රී ලංකාවේ අවසන් ස්වාධිපතිය අබාවට ජනතතා පත් කලා මෙන ජනත පරමාධි පත්තේ ක්‍රියාවටන ව අයතන ලෙස හැඳරවවා පලිමේන්ව ජනතා නියෝජතී මාර්ගයෙන් ස පාලන බලතල ස මූියිතිවස්කම් කියරමේදේවල් ජනතතා පරමාධි පත්තර තුළත් කළලා. වෙනනතාකාරෙයටි කියෙනවන සරෝජන චන්දල පාලන බලතලසා මූලිකයි සකම් ක කියරමේ තු වන ජනත පරමමාදිි පතර තුළත්ව. ළටයි හතාටේ වවසාවාාවෙන් නවාංගයක් තමයි ජනමත විචාරණ කමය. ඔබ දන්නවා ජනමත විචාණය කියලා කියන්නේ රුජු පජාත්‍රවාද උපක්‍රමතරතියෙන ජනප්‍රීම රජ ජත්‍රවාද පක්‍රමය.මනු හැතාටේ ව්‍යවස්සාාවෙන් ජනමත විචාණකමයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කර එතන්දදි ව්‍යවස්සාා සංශෝධනය හෝ ජාති වශය වැදගත් කරමකද ජනධපතිවරයාර ජනත චාණ කද වන්න පුළුවන්. ඊල්ළං ශේෂ ලක්ෂණය තමයි මූලික අයිතිවස්කම් ආරක්ෂාකරීමට පියවරගත්තා. දන්නවා එක්දා සමසියය හැත්ත දෙකේ ප්‍රථම ජනරජ ව්‍යවස්සාාවෙන් තමයි ලංකාවේ පළවෙනි වතාවට මූලිකයිතුවස්කම් මලාවත් ව්‍යවසාගත කළේ මේ මූලික අයිතුවස්කම් ආරක්ෂා කිරීමට මූලිකයිතුවස්කම් හැත්ත දෙක ව්‍යවස්ථාව හය වන පරිච්චේද දහට ඒක වගතය තිබුණු හැයි මූියිතුවස්කම් ලා අති විශාල දුරලතා තිබුණ එතුළ තිබ ප්‍රධාම දරලතාව තමයි මූලිකයිතුවස්කම් කඩවුනෝතින් යන්න තැනක්නේ මූලිකයිත් සාමාන්‍යෙන් අධ අයිතුවස්කම් කඩවනෝතින් ඒව රකින්නට අධිකරණයට බාර දෙන්නට ඕන නොම ඇැතකේ වවස්සාාවේෙන් එහමතත්වන් තිබුණනෑ නිසා හැතාටේ ව්‍යවස්සාාවෙන් අයිතිවාස්කම්බල ඉදිරි පියවර කීපයක් ලබාගැනීම දක්නට ලැබුණා. එතන්ද හැතාටේ ව්‍යවස්සාාවේ තුගන පරිච්චේදේ ලංකාවේ ජනතාවටයිමි මූලික අයිතිවාස්කම් දහවන වගන්තයදල දාසේමන වගන්තිය දක්වා ඉතා ප්‍රබල ලෙස සවිස්තරාත්මකව ඉදිරි පත් කනු ලැබවා ඒ මූලික යිතිවස්කම් ආරක්ෂා කිරීමට අධිකරණයට පවරාතිබීම දදාහත්වන වගතය තුලින් සිද්ක. විශේෂයෙන්ම ව්‍යවස්සාාව කියනවා හැතාටේ ව්‍යවස්සාාවේ හිමි මූලික අයිතිවසකම් යම් විදායක හෝ පරිාන ක්‍රියාවක් මගින් කඩවුණනෝත් තින් ශේෂාධි කරන පිට පතන්න ිනිසුන්ට අයිතිය තියෙන. එවිදරක්ට මේ උම්ඹුඩ් ම ඳරයක් බා නිර්මාණය කලා. මේයනුව මූි යිතිවසක මාරක්ෂාකිරීමේ යන්තනයක් හත්තාටේ ව්‍යවස්සාාවේ නිර්මාණය කළා. මේ විදිට අපිට එක්ද සය හත්තාටේ දෙවන ජනරජව ව්‍යවස්සාාවේ මූලික ලක්ෂණ පිළිබඳ කතා කරන්නට පුළුවන්. මේ මූලික ලක්ෂණයන් තුළින් මේ ූලික ලක්ෂණයන් නිසායාකාරයෙන්න අවබෝධ කර ගැනීම ඔබට විවාා ප්‍රශ්වතරයට පිළිතුරු සැපීමේදී ගොඩක් වදගත් වෙනවා. මෙනුව අපිට හැත්තාටේ ව්‍යවස්ථාවේ ලක්ෂණ දිහා බලපුුවන් අපිට නවංග කීපයක් අඳුනගන්න පුළුව. නවංගමචර කායයක් ලංකාවේ තිබේ නැති බොෝදේවල්ටිකක් හැත්තාටේ වවසාාවේ නිර්මාණය කර. ඒ අතර තියන පලවෙනි නවංගේ තමයි විදාායක ජනාදීපති දූරය. ඔබදන්න ශ්‍ර ලංකාේ ආඩු ක්‍රමේක් කේද්‍ර. දූරේ විදායක නනාධීපතිවරයක් ලංකාවේ නිර්මාණය කරනු ලැබවා. ඊනඟට නවංගයක් තමයි මුලි කයිතිවස්කම් රැකීමට ශේෂ්ාධීරණයට බාරදුන්නා. මට ජනවත විචාණකමය නවංගයා සමානුපාතික නියෝචනකමය නවංගයා. උම්බු්ස් මන්දූරයක් නිර්මාණය කළ එකත් නවංගයා. එන මට ඔබ කියන්න ඔබේ අර ඔබේ විභාග ප්‍රශ්න පත්තරේ ඒ කියන කොට සිෙද අහන්නට පුළුවන් හැත්තාටේ ව්‍යවස්ථාව අයටතේ නිර්මාණය කල් ලද නවංග දෙක් ලියන්න කියෙලා මොවද පිලින නවංග දෙක. එකක් විදාායික ජනීපති දූරේට නවංගයක් ලෙස ගන්න පුළුවන් තවක් සමාන්පාතික නියෝජන කයට නවංගයක් ලෙස ගන්න පුළුවන් තවකක් සම්බු්මන් දූරේට නවංගයක් ලෙස ගන්න පුළුවන් තවකක් ජනමද විශාර් ක්‍රමය නවංගයක් ලෙස ගන්නත් පුළුවන්. ඒගේ මූලිකයිතුවස්කම් කඩුවු ට ආරක්ෂාකිරීමට අධිකරණය පැවරීමගේ දේවලුත් නවංග ලෙස ගන්න පුළුවන් මුකද මේ වගේ දේවල් මට පෙරලංකාව තිබුණේ නැති නිසා. හොයි අපි මේ විදියට හැත්තාටේ ව්‍යවස්සාේ මූලික අයිතිවසකම් හැතාට ව්‍යවසාව මූි ලක්ෂණ පිළිබඳ මේ විදියට සාකච්ඡා කා හොඳයි දරුණේ එතරින් පස්සේ අපි කතා කරම හැත්තාටේ ව්‍යවස්සාාව යටතේ විදාායකය සහ එහි ස්රූපය පිළිබඳ. හො මේ අනුව එක්දර් සමුසය හැත්තා අටේ ව්‍යවස්ථාවේ ලක්ෂණවලදීම මංගබට කිව්වා අපේ ප්‍රධානමාත්තුකාව විදාායකය හැතාටේ විධායිකය මේ විදාායකයේ පිළිබඳ විශ්්‍රේෂය කරන කොට ංගව කි්වා හත්තටේ ව්‍යවස්ථාවෙන් ලංකාවේ නිර්මාණය කරන්නේ දෙමුහුම් විධායිකයා දිත්ව විධයිකයා. මේකට ආදර්ශය වැඩි වශයෙන් එන්නේ ප්්‍රංශෙන්. මොද එක්දා සහසය පනස් සටේද දිගෝල් විසින් නිර්මාණය කරපු ජෙඩල් චර්ස් දිිගෝල් නිර්මාණය කරපු පස්සන සමුුවන්්ඩුකම ව්‍යවස්තාව අපිට මෙතන් දිතාම වැදගත් වෙනවා. ඒ ව්‍යවස්ථාව යම් කිසි මත්්තමකට ආදරශයක් උනාය කියලා කියන්නට පුළුවන් අපිට ලංකාවේ ආ්ඩුක්‍රමය නිර්මාණය කිරීමේදී. මේ අනුව ලංකාවේ දිත්ව විදාායිකයන් තියෙනවා එතමයි එක ජනාධිපතිවරයා දෙක අමාත්‍ය මණ්ඩලය. ජනාධිපතිසා අමාත්‍ය මණඩලේ වශයෙන් විදායකයන් දෙකක් තියනු. අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. ජනාධීපති දූරය පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්චේ දේ සාකච්ඡා වෙනවා. අමාත්‍ය මණඩලේ පිළිබඳ අන්ඩුක්‍රම ව්‍යවසාාවේ අටවන පරිච්චේදේ සාකච්ඡා වෙනවා. ජනාධිපතිදූරයේ පිළිබඳ අ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන පරිච්චේදේ සඳහන් වෙනවා අමාත්‍ය මණ්ඩලේ පිළිබඳ වවසාාවේ අටවන පරිච්චේදය සඳහන් වෙනවා මෙ දෙකම විදායකයන්. අන්ුක්‍රම ව්‍යවාසාාව හත්වන පරිච්චේදේ ඇතිහේෙකවගන්තිය කියන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධීපතිවරයෙක් වන්නේ ජනාධිපතිවරයා රාජ්්‍යේ ප්‍රධානයාද විදාායකේ පදානියාද ආණ්ඩුවේ ප්‍රධානියාද සන්නද සේවා වන්නේ අන දෙන නිලධාරයාද වන්නේ කියලා කියනු. අටමන පරිච්චේ දේ හතලිස් තුංගන වගන්තිය කියනවා ජනරජයේ පාලනයේසා මෙහෙ වීම පිළිබඳ විධනය බාර අමාත්‍ය ම්ඩලයක් වන්නේ. මේය අනුව පැදිිගත්තොත් විදායයිකයන් දෙකක් තියෙනවා. මෙ අනෝ විදායිකැන් දෙක මට කියන්න එහෙමෝම එක ජනාධීපතිවරයා දෙක අමාත්‍ය මණ්ඩලේ. ජනාධිපතිසා අමාත්‍ය ම්ඩලේ ති දර පිබඳ සාකච්ාාවෙනවා කියීවන පච්ේදේද හත්වන පරිච්චේදේ ත්‍ය ම්ඩල පිළිබඳ සාකච්වෙන කියවීම ්චේද අටවන පරිච්ේදේ. දැංගබදන්නවා ආ්ඩු ක්‍රම ්‍යවසාාවෙන් ජනාධීපතිවරයා නම් කරනවා රාජ්‍යේ ප්‍රධානයා විදායකයේ ප්‍රධානයා ආණ්ඩයේ ප්‍රධානයා සන්නදද සේවාවන්නේ අනදන නිලධාරයා. ජනාධිපති රාජ්‍ය ප්‍රධානි , ඔබට තේරනු ශ්‍රී ංකාව නැමති මේ රාජ්්‍යේ ප්‍රධානයා වෙන්න කවුද ජනාධිපති. විදාක ප්‍රානය අපේ රටේ ව්‍යම් තැනක විදායකය කෙලා ආයතනයක් පවතීද. ඒ විදායකයේ ප්‍රධානයා කවුද ජනාධිපති. සමස්ත විදාායක ශේෂ්්‍රයේ ප්‍රධානය වෙන්නන්නේ ජනාධිපති වරයා ආ්ඩුවේ ප්‍රධනය ආණ්ඩු කරනුව කියන්න පාලනය කරනවා. සමාන්‍යයෙන් ආණ්ඩුව කියන්න අපි අමාත්‍ය මණඩලේට මේ ආණ්ඩුවේ නැ්තම් මේ පාලනයේ නායකය වෙන්නේ ජනාධීපති වරයා. දේවා වන් අන ද ල්ලදර බදන්වා ටක ාතික ආරක්ෂාව මෙහෙවීම බොහරටවල විායකයටට පැවරෙන්න්නේ මේයනො සන්නද සේබවන්ට අනදීමේ නායකත්වය දරන්නේ ජනාධීපති වලයා. මේ විදියට ජතිි ර පෙරව හඳුන්න්න එ මංගොඩකිවවා ත නවා අත්‍ය මන්ඩලයා. එ මේ තත්වය තුළ නනාධීපති අමාත්‍ය වන්ඩලේ නායකයාද නැද්ද නායකයා. ජනාධිපති ව්‍යවස්ථාවට අනුව ඇමති මණ්ඩලේත් නායකයා බවට පත්වෙනවා අමාත්‍ය වණ්ඩලේ රැස් වෙන්නේ ධිපතිගේ මලිකත්වෙන්. ඒනම් ඔබට තේරෙනවා විදායකයන් දෙකක් තියෙනවා කෞද විදායකයන් දෙක ජනාධිපති ඇමති මණ්ඩලය මේ දෙවන විදාායකයේ නායකයා කවද චනාධීපති වරයා. මෙ අනුව ජනාධිපතිවරයාට අවශ්‍ය විදි ටයි අමාත්‍ය මණ්ඩලය පත් කරන්නේ. ඔහුයි අමාත්‍ය මණ්ඩලේ නිර්මාපකයාම මෙන්ද නපුුව ඕට අවශ්‍යනම්මයක විනාශ කරන්න පුළුවන් ඕහට ඕන අය මේ සඳහා පත් කරන්න පුළුවන් හැබයි මතක තියාගන්න ලිේතුව තුලින් තමන්ගේ කැබිනේ මණ්ඩලය නිර්මාණය කරගත යුතුයි. ප්‍රංශේනම් පර්ලිමේන්තුව පිටින් ගන්නත් පුළුවන් නමුත් ලංකාවේ පාර්ලිමෙන්න්තුව තුළින් ගන්න ඕනේ එයි පංශයේ සහ ලංකාවතර වෙනස. මේ ඇමති මන්දලය තමන්ගේ කාර්යන් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සාමූහිකව වග කියන්නට ඕනම්. අටමන පරිච්ේදය හතලි තුගන වගන්තිය දක්වා තිබිෙන මේ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වග කියයන්නට ඕන අටනම පච්චේදේ හතලිස් තුංගල වගන්තතියනුව මේ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමහිිකව වගකිව යුතුයි. හැබැයි විතල තියෙන විශේෂමදේ තමයි. මේ ඇමති මණ්ඩලේ නායකත්වය දරන ජනාධීපතිවරයා මේ වගකීමට අයිති වෙන්නේ නෑ. ඒක යන්නේ ඇමති මණ්ඩලේට විරුද්ධව විශ්වාස බංගයෝජනාවක් පාර්ලිමේන්තුවේ සමත ව නෝතින්. ඇ මණඩලේ විසින් ගෙන එන අයවැෑ ලේඛනය පාර්ලිමේන්තුවේ පරාජයට පත්වුණෝ තින් යම්කි සේතුවක් මත අමාත්‍ය මණ්ඩලය ඉවත් වෙනවා නමුත් ජනාධිපතිවරයා ඉවත්වෙන්නේ නෑ මෙ තමයි දරුවෝ මේ හැත්තාට ආණ්ඩුකමේ තියන සුවිශේෂී ලක්‍ෂණය. පාර්ලිමේන්තුව ඉවත් වනද ඇමති මණ්ඩලේ ඉවත් වනද ජනාධිපති දූරේ ස්ථාවරයි. විදිටයිම ආඩුරමේ නිර්ණය කලතිෙන්නේ. විතරතියෙන දුර්ුවලතාවේ තමයි ඇමති මණ්ඩලේට නායකත්වය දෙන්නේ කවුද ජනාතිපති. ඇමති මණ්ඩේ මුලසුණු හොබෝොන්න කවුද ජනාතිපති. ඇමතිවරු පත් කරන්නේ කවද ජනාතිපති. ඇමති මණ්ඩලේ තුළ ප්‍රතිපත්තිිකටුම් පත්කරද්දි තීරණතිීන්දු ගනිදී ඒ තීරණවල ප්‍රමුඛකයාාවවට පත් කකවද ජනාධිපති ඒ ප්‍රමුඛයාගේ නායකත්වයෙන් ගෙනෙන ප්‍රතිපත්තියක් පර්ලිවේන්තුය පරාජයට පත්ව වනොත් අයවැෑ පරජයට පත්ව වනොත් මස් ඇැති ම්ඩලේ මේවත්වද ජනනාධීපතිවත් වෙන්නේ නෑ මෙයි විදායකයේ ස්ථා වරත්තුය. මෙ මේ විදියට හැත්තාටේ විදායකේ පිරිබඳ අපිට යම්කිසි මට්ටමකට සසාකච්චා කරන්නට වෙන්නේ මිට අමතරව හත්වන පරිචේදේ. අටමට පරිජිස්සන් නමවන පරිචේද රාජ්‍ය සේ පිඳහන් කරනවා. ඒ පිළිබඳ අපි වෙනම කතා කරම. තුර විදායකයන් තුනක්ගනතා කරනවා එක ජනාධීපති දෙ ඇමතිමණඩලේ තුන රාජ්්‍ය සේවය. දන්න රාජසේ අපි සහඳුුවන් ටක ස්ත විදාායිකය ලෙස තෙරුන්ගන්න හො අපි මෙතනින් පසු කතා කරමු මේ ජනාධීපති වරයා පිළිබඳව අපේ අධින මාත්‍රකකා බවට පත්ව හැත්තාටේ ව්‍යවසවා අරතය විදාායකය දැමං ඔට විදාායකයේ ස්වරූපය ඔබට ප්‍රකාශ කළා මෙන මේ විදිී ස්වරූපයක් තමයි මේක තියෙන්නේ කලා ඒ වගේම අප එතනින් පස්සේ මංඔබට කිව් මේ විදාායක නායකත්වේ ජනාධීපති ජනාධිපතිවරයාත් තෝර පත් කරගන්නේ කොහොමද. ඔබදන්නවා ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නේ ජනනාධීපති වරණයකින්. ජනතාවගේ රීජු චන්දයෙන් ජනාධිපති තෝරන්නේ. අවුරුදු කීයක නිලකාලයකටද හයක නිල කාලේකට මෙරිකාක් ජනපදේ ජනධිපති නිල කාල අවුරදු හතරයි. ප්‍රංශේ නිල කාලය අවරදුද මුල් කාලේ හතක් තිබ්බ දැන් පහයි නමුත් ලංකාේ හැ මෙරික් ජනපද ජාතිිප යෙක් නිල කාල තුනක් සමමායි. ලංකාව ධිතර ලද. එතකොට මේ ජනාධිපතිවරයා තෝරාගන්නේ සමස්ත ලංකාවම එක චන්ද කොට්ටාසයක්ග චන්ද කොට්ටාසයක් ලෙස ගෙන. ඒ සඳා භාවිතාකන චන්දකමට කියන මාරු කළ හැකි තනි චන්දකමය කියලා කියන. එමනත්න් අපික් නවා විකල්ප චන්දකමය කියලා කියනවා. එමනත්න් ඒකාන්ත බහතරකමය කියලා කියනවා. මේ ජාධිපති දූරේශනා ඉදිරි පපත්වීමට වශ්‍ය සදුසුකම් ්‍යවස්සාාව තිස්සක්වන මගන්තය. තා පැහැදිලිව සහන් කරල තියෙන තිස්සකේසාන් නුසුදුස්කම් අනු දෙක වගන්තිය තියෙනව ඒකොන්දෙසි මුල්රගෙන අප ජනාධිපති දූරට ඉදිරිපත්වීමට වශස සුදුසගම් කපයක්ක්දෙ බලන. එක ශ්‍රී ලංකාවේ පුර වැසියෙක් වෙන්නට ඕන. අනිවාරයම ලංකාවේ ජනාධිපති දූරේ සඳහාතරග කිරීමට ලංකාවේ පුරවැසියෙක් වෙන්නට අවශ්‍යයි. අවුරුදු තියහ සම්පූර්ණ න්න ඕන. ඇමරිකාවේ ජනාධිපති වෙන්නට නම් තිස් පහසම්පූර්ණ වෙන්න ඕන. නමුත් ලංකාේ ජනාධිපති වෙන්න අවුරදු තිහ සම්පර්ණ කලායෙක් වෙන්න ඕන දෝෂා ියෝගයකින් ඉවත් නොකළ අයෙක් වෙන්නට ඕන. දෝෂාභියෝගයකින් මීට පෙරදිේ කිසි දවාස්ථාවක ඉවත් නොකලායෙක් බවට පත්තිය යුතුයි ෝෂාපියෝගයකින් ඉවත් කල කෙනෙකට ඉදිරිපත්තිනට බෑ. ්‍යවස්සාාවේ අනුව එක් වන වවස්සාාව එක් වන පෝගන්තයේEEU. යන චේද අටතේ පර්ලිමෙන්තු මන්තිවරෙක් ලෙස තෝරපත් කර ගනීමට නුසදුසෙක් නොවෙන්නට ඕනන්. නුසදුසෙක් නොවන්නට ඕන. හරි නුසුදුසුබීම. මේ අනුව, ඒගේම ඈචයේ ද සඳහන් කරන පහත තනතුරු වලට ජනාතිපතිවරට දිරිපත්වෙන බෑ අධිකන නිලධරියකුට බෑ පරිපාන කට පිබඳ පාර්ලිේන්තු කොමසාරරිස් අපින ම් බු්ුවන් වරට බ පාර්ලිමේන්තුවේ මහලයකම් වරයා සහ වගේ රමන්ඩලට බෑ රාජසේවා කොමිසන් සභාවේ සාමාජිකයකුට බෑ මැතිවරණ කොමසාරිස් වරයට බෑ වීගන කාධීපතිවරයායට බ වර්ෂයක රුපියල් හයදත්වය විස්සකට නොඩ ආරම්භක වැටුපකින් යුත් වැටුම් පරිමාණයක්මින් රජ නිලධාරියෙකුට බෑ. ර්යකරුපල් හද දසය කටනට ආරම්භක වැටපිින් නුත් වැට පරිමාණක්ක අමුදුරයක් දන්න රජ නිරධරියෙකටබ යුද්ධහමුදාවේ නමුකකාමුදේ ගුවන් හමුදාව නිත්ත බලකාය සාමාජිකු බ පොලිස් නිරධරයෙක පොලිස්කාරයන් නිටු කරන්න ව රජ නිධාරීකුට බ මොතව දක් පහුගේ ජනාධීප තිවරනේද. අපට දකින ලබන හමුදාවේ නිරධරීියෙක් පච ජනර සත් න්ේක මැතිවන්ට දිරිපත්ව නොත් එතන විශේෂක්තිය මේ ඉතා පැහැදිව කියනවා. යුද්ධ හමුදාවේ නව කහමුදාවේසාහ ගුවන් හමුදාවේ. නිත්්‍යේ බලකායේ සාමාජයකයකුට ඉදිරිපත්වවෙන්න බෑ ඇම මෙතන විශේෂද එතැද කොහොම ඉදිරිපත්වුණේ ඒ දූරෙන් ඉවත් වනාට පසේ විශ්ාම ගයා පසේ දරේ දරද්්‍ය කෙනකුට ඉදිරිපත්වයන්නට බෑ දරේ ද් කෙනකු ඉරිපත්වයන්න බෑ දරෙන් විශ්ාම යාට පසේ දිරිපත්වනට පුලුවන් කෙනෙකයි කිය මැතිවන කොම සාරිෂ්ට වුණත් විගන කාධිපතිවරයා තුළ මේ ඕනම කෙනෙකුට තමන්ගේ දරෙන් ඉත් යාට පසේ අම් මේ දරේ යන කොන්දෙසි ැත්නම් ඉදිරිපත්වනට පුළුවන්. එනිසා දරේ දරදීම ඒහත සුදුස්කම් සම්පූර්ණරනය අයකොට ජනාධපති වට දිරිපත්තින පපුළුව. එසේනම් අපේ දැන් කතා කරා ජනාධිපති දූරය සඳහා ජනාධිපති තෝරන්නේ කොහොමද සමස්ත අටේ සියලු ජනාවගේ රජ සන්දයන් තෝරන අවරුදු හයක නිල කාලයකට ජනාධිපති වරර්ණයකට ඉදිරිපත්තේීමට වශස සදුසකම් නොවදකික කතා කර. ජනාධිපති වර්ණය සදා ඊළඟ පියවර නාමියයෝජන භාරධන ආකාරේ. නාමයෝජන මැතිවරණයට නනාමියයෝජන වාාරධයතු. නාමයෝජනා බාර දෙන්න නං අංකොන්දේසි දෙගක් තියෙනවා පළමෙනක පිළිගත් දේපාල පක්ෂයකින් නාමයෝජන බාර දෙන්නට පුළුව. පිත් දේශපාල පක්ෂයක. කවරු පිගත්ද මැතිවරන කොම සාරිස්වරයා පිළිගත්ත දේශපාල පක්ෂයකින් නාමයෝජනා බාර දෙන්නට පුළුවන්. දෙක මීට පෙර ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවක මන්ත්‍රීවරයකුලෙ සිටියයනම් මට පෙර ෝල් ෘක්ල ඉදරගත්ව තැත්ත දෙක දරගත්වොත් තියමි කාලකදති වවසාදාායක මන්ත්‍රීවරයෙු ෙස ටේ නම් හෝ. දැට සිටිනවාම් දැනට සිටිනවානම් පක්ෂයක් විසින් හෝ සඳදාය එක් විසින් නම්යෝජනා කළ යුතුයි. මේ කියනෙ මොගක්තලමයි. දැනට පාර්ලිමේන්තුේ සිටින හෝ සිටි මන්ත්‍රීවරයෙක් නම් පක්ෂයක් විසින් හෝ චඳදායකෙක් විසින් නමියෝජනය ඉදිරිපත් කළ යුතු එන ජධීපතතිවරට ඉරිපත්වන පුළන් කොදේ දෙගත් තයෙන එක පිගත් දේශපාල පක්ෂයකින් ඔබ ජධතිපතිවරණයට ඉදිරිපත්වන පුළුවන්. පුළලුවන් හැම හෙනම් බ මෙතන්ද භාතා කරනතීය කොන්දසිය කොයයිද. ඔබ අනිවාර් එම දැනට පාර්ලිමේන්තුවයි සිටින කෙනෙක්ද නෑ සිටි කෙනෙක්ද නෑ එසේනම් ඔබට පුළුවන් අන්ක පලිනි කොන්දේසි විතරයි ඔබට සිද් වෙන්නේ මැතිවන කොමසාරරි පිත් දේශපාල පක්ෂයක නම ෝජන ාර දෙන්න. එනිසාම් මේ මැතිවරණකමේ අරතේ ස්වාදීනව ඉදිරිපත්වීමට තියෙන හැකියාව ඉතාම අඩු මට්ටම කරගෙන හල්ලා තියෙනු. ස්වාදීනව ඉදිරි පත්වවෙන්න ඒ ැකාවේ තාමාඩුව වාධනම ඉදිරිපත්වන්නට පුළුවන් වෙන්නේ පාර්ලිමේන්්‍රී සිටිහෝ සිටින මන්ත්‍රවරයකට පමණයි. එක මතකතියාගන් මේ විදිට ජනාධිපතිවරණය සඳ නාමයෝජන බාධදිනවා. ඊළඟ පීවර අපි කතා කරා ජනාධිපති වරණය සුදුස්කම් කර සද කොටාස ජදිපවරන සදක කටසයක් ව ශ්‍රික්යක්ක්ද මුළ ටමද මුළල ට මේක චන්ද කොට්ටසයක් වෙන ඊළඟට අපි කතාර නනාමයෝජන බාරධන්නේෙ කොහොමද කිය. ඊළඟවර චන්ද දායකයා චන්දය දාාන්නේ කොහොමද චන්දදායකය කොහොමද ජනාධිපතිවරණයකති චන්ද දාන්නේ චන්දය ප්‍රකාශයට පත් කරන්න කොහොමද. ඔබදන්නව සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණ කමය තුළද චන්දදායකයා චන්දයේ ප්‍රකාශ කරන්න කතිර ලකුණ යෝදමින්. නම ජනාධීපතිවරණය නියම පිළිවෙත. ප්‍රසස්ත පිළිවෙත මෙ මේක නෙමී. ජාධිපති වනේද නි්‍යියමාකාරයට චන්දය ප්‍රකාශ කරන විදදි ව්‍යවස්වාව සඳන් ලාති. දැමයුතු රය තිරණය වෙන්නේ ඉදිරිපත්ව ති අපේක්ෂකින් ප්‍රමාණි මත නිදසුන් ගත්තොත් අපේක්ෂකින් දෙදනෙක් පමණක්නම් ඇතිවරණයට ඉදිරිපත්වෙලා තියෙන්නේ චන්ද දායකයාට හිමි වෙන්නේ එක චන්දයයි. එය තමන් කැමති අපේක්ෂකයාගේ නම ඉදිරිී ඇති පක්ෂ සලකුණ හෝ තමන්ගේ සලකුණ ඉදිරිී එක ලෙස ප්‍රකාශයට පත් කළ යුතුයි එක අපේක්ෂකින් තිදනෙක් ඉදිරිපත්විය ඇතිබට චන්ද දායකයාට චන්ද දෙක් කම් වෙනම්. තමන්ගේ අපේක්ෂකයාගේ නම ඉදිරියේ ඇති සලකොන ඉදිරියේ තමන්ට පුළුවන් අපේ කැමති අපේක්ෂකය දෙදනුකට එක දෙක කියලා ප්‍රකාශයට පත් කරන්න. අපේක්ෂකින් තිදෙනෙකුට වඩා ඉදිරි පත් වෙලා තියෙනවා නම් චන්ද දායකයාට චන්ද හිමි වෙනවා තුනක් හිමිවෙනවා. එය තමන් කැමති අපේක්ෂකින් තිදනෙක් ඉදිරියේ එක දෙක තුන ලෙස ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. මේක තේරුම සඳදායකන්ට පුළුවන් තමන්ගේ වරණය මනාපයානුව අපේක්ෂකින් පෙළගස්සන්න. එක කියනක අර්ථය ම පලවිනිටම කැමති මේ අපේක්ෂකයට. දෙවනිට කැමති මේ අපේක්ෂකයට. තුන්ගනියට කැමැති මේ අපේක්ෂකයාට. හරි එර මේ විදියට මෙ මේ තමයි ප්‍රසස්ත පිළිවෙට බවට සලකාන්න නමුත් ැතිවරන කොමසාරරිස්වරයා ලංකාවේ අතීතේ දල බොහ සම්පදායන් වල ලංකා මිනිස ගොඩක් කතරලක්නු සඳහ පුරුදු ේලා තියෙ නි මතිවන ොම රරි පිගන්න කතිරලක්. යෙදීම හැබැයි කතර ලකුණු යොදන්න පුළුවන් එකක් පමණ එක පේක්ෂකයෙක් සඳහා පමණයි කතර ලකුණු තුනක්ක දන්නත් නෑ එහෙම උනුවතින්නේ චන්දය අවලංගු චන්දයක් පවට පත් වෙනවා. එක අපි තේරුම් ගත යුතුයි. මේ අනුව අවබට තේරෙනව ජනාධීපතිවරනයේදී චන්දදායකයා චන්දය ප්‍රකාශකර නාකාරය තීරණය වෙන්නේ ඉදිරිපත්වී ඇති අපේක්ෂකන් ප්‍රමාණය මත අපේක්ෂකන් කියනමට දෙදෙනෙක් නම් චන්දදායකයාට චන්ද එකයි තිදදින තිදෙනෙක් නම් චන්දදායකෑර චන්ද දෙකයි තිදෙනකුට වඩා නම් චන්දදායකයට චන්ද තුනයි ඒ තමා කැමති අපේක්ෂකින් ඉදිරයේ කොහොම ප්‍රකාශයට පත් කරන්නේ.ඒ දෙක තුන ලෙස ප්‍රකාශයට පත් කිරීමක් දක්නට ලැවෙනෝ. ඊළඟ පීවර ජෑග්‍රහයකින් තෝරන්න එක හොමද දැන් අපි කතාර චන්ද කොට්ටස බෙදවා. ඉරවසේ අපි කතා කරා අපේක්ෂකින්ගේ සුදුස්කම් කතා කලා ඉරවසේ අපි කතාකරා චන්දය. චන්දදායකයෝ චන්දයේ ප්‍රකාශයට නාමයෝජනා භාරධන විදිහ කතාකරාපේක්ෂකින් ඊළඟට චන්දදායකයා චන්දය දා දැම්ම චන්දය දානනි කොහො දෙ කියෙන කතා කරා ඉළඟ පියවර ජයග්‍රහයිකින් තෙරීම. මේ මැතිවරණ ක්‍රමය තුළ ජෑග්‍රහයකින් තෝරාපත් කිරීමේ ක්‍රමය තෝරාපත්කිරීම ක්‍රය එ තර මට්ටමකට සරලායි. ඔබ දන්නවා සමස්ස ලංකාවෙන්ම ප්‍රකාශිත වළංගු චන්ද සංක්‍යාවෙන්. ඕ. ්‍රකාශිත වලංගු ප්‍රකාශයට පත්තච්ච වළංගු. බදන්නව ලියාපදිංචි වෙන හැමෝම චන්දදාන්නේ නෑ ධනදාන හැම චන්දයක්ම වලංගුවෙන් නෙත් නෑ එනගේ චන්ද ප්‍රමාණයෙන් වලංගු චන්ද ප්‍රමාණයෙන් සයට පනහත් ඒ යන ඒකාන්ත බහුතරයක් ලබාගන්නා අපේක්ෂකයා ජය ්‍රහකයා බවට පත්වන ඒ අන්ත බෞතරයක් සයට පණහක් ලබාගන්නට ඕන ලක්ෂයක් චන්ද දාළලතීර වන පනස්ථාස එක අවශ්‍යය ජනාධවති වෙන් වැඩිම චදගත්තකෙන නිේ ියට පණහා ඉත්මුවන්නට ඕනි. යම් කිසි මොහොතකද ජනාධීපතිවර්ණය දයම් අපේක්ෂකයක් සියයටට පනහක් ලබාගත්තේ නැත් නම්. අපිහිතමු ලංකාවිතිහාසය හැමදාම අපි දන්නවා ප්‍රබල අපේක්ෂකයෝ දෙදැනයි මතිවරණයට ඉදිරි පත්වවෙලා තියරන්නේ. ප්‍රබල අපේක්ෂකයෝ දෙදන. ප්‍රධානපක්ෂ දෙක මුල් කරගෙන ඉදිරි පත්ව වෙනවා. අපේක්ෂකයෝ දෙදනයි දෙදනයි තම දෙදනක් ඉදිරිපත් වෙන්නේ. එකවස්සාාවගිති ජයාර් ජෑය වර්න හෙක්ට කොබ් බෑකඩු ප්‍රේම දස සමහත්මයා. සිරිමා බන්ඩානයක චන්දිකා බන්්ඩාණය කුමරතුන්ග මහත්මිය සහ නූහතරේද ශ්‍රීමාා දිසානායක මහත්මය මේ වගේ ප්‍රබල ක්ක ක පපන නිබස මහිදරජ පක්ෂමමාතය සාර ික් සි හත්ම මහිදරජ ක්ෂ මත්මය සහ ජෙනල් සරත් වන්සක මහත්මය මෙහම අපේක්ෂ විදෙන නොත් යම්කිසි දිනක ප්‍රබල අපේක්ෂක තුන්ද නෙක්කි දිරිපත්ව. ට චන්ද බෙදීලා සියට පණහ කාටවත් නොලබෙන්න හැියාවක් එහෙම උනවතින් මොකද කරන්න කියන එක අඩුකමවස්ාව සඳහන් වෙනවා. එතන්නේ පැහැදිලිව වෙන්නේ අඩුවෙන්ම චන්දලබාගත්ේක්ෂකන් පිළිවලින් තරගෙන් ඉවත් කරමින් වැඩියෙන්ම චන්දලබාගත් අප එතන ඉහල සිට අපේක්ෂකන්ට අඩුවෙන්ම චන්දලාබාගත් අපේක්ෂකයගේ චන්දපත්‍රිකාවේ ඇති දෙවන මනාපය වෙෙදා දක්වනවා. දෙවන මනපේ බෙදල න .මක තේරුගන්න දැන් අප නිදසුන්ගම. ABCBCD කියලා පේක්ෂිකය හතරක්කින්නවා. ABCCDE අපේක්ෂක පස්සනෙක්කන්නවා. AAB වියම් වැඩිම චන්ද්‍රාණයක් ලබගෙන තියෙන නම සියර පහසම්පූර්ණ කරලා නෑ. ඒවාගේ වෙලාට කරන්නේ ඊ තරගෙන් ඉවත් කරගෙන ඊගේ චන්ද අඩුවෙන් චන්ද ගත්තෙක්න්න. අපිහිතුම අඩුවෙන් චන්දගත්ත ඒ කියලා එඒගේ චන්දපත්්‍රිකාවේ කීවනි මනාපේද. ඔව අංක දෙක සලකුණු කරලා තියෙනෙ කාටද කියලා බල්ලා ඒක එකතු කරනවා. ඒමත් බැරිනාම් ගට දුව ගත්තක් කෙන මේ දිර මේ විදිර දෙදවන සහ තවන මනප එකතු කිරීම හරහා ජයග්‍රහකයා ඒ ඒ ඒ අර වැඩිම ගන්නක්ෙන ජයග්‍රාහකය බවට පත්න යම්කිසි මොහොතකද චන්ද සමානන්න වනොතින් කුස පත් ඇදීමකින් ජනාධීපතිවරයා තෝර පත්කර ගන්නවා නමු එවැනි උදාහරණ අපේඉතිහාසේ ඇත්තේ නෑ එක ඉතාම අවිිනිශෂිතව වෙන්න පුළුවන් තත්ත්වයක් කුසපත් ඇදීමක් වගේ දෙය මේ විදිට ජාධිපතවයා තෝරන් ඒ ජනාධිපතිවරයා. ට පස්සේ ශ්‍රේෂ්ඨාධි කරන ආග්‍ර විනිශ්කාවරයා ඉදිරියේ දීරුන්දීලා අවුරුදු හයක නිලකාලයක් සඳහා වැඩ බාර ගන්නවා. එසේනම් මේ ජනාධිපති වරණය අපට සුවිශේෂී අවස්ථාවන් කපයකට පි යන්නට පුළුවන් මේ ජනාධිපතිවරණන්නේ දී තයෙන සුවිශේෂී රක්ෂණ මොනවාවද එක.මට පෙර ලංකාවේ රජු ජනතාචන්දයෙන් විදාායිකයේ තේරීපත්තු න්නේේ නමුත් හැත්තාටේද රජු ජනතාචන්දයෙන් විායිකේ තේරීපත්ව ව නතාවට පුළුවන් කැති අපේක්ෂයෙක්ව ජනාධීපතිලෙස තෝරාපත් කර ගන්න මම්මයා අට කැමැතිේ යාට කැමති කළ කැන්න පුළුව ට පස ේත කාන් බහුතරයගින් සීර පණහකින් පත්කර ගැීම හෙතු කොටගෙන මේ දරේ දුරේ ගෞරවේ අම්මත්තමකට වැඩි කරලා තියෙන මොකද ජනාධීපතිවරෙක් වෙනකොට වැඩියෙන්ම චන්දාරගෙන නෙමේ එන්නේ සියයට පනහට වඩා වැඩිපුර චන්ධාරගෙන සර පණහකට වඩා වැඩිපුර චන්ධාරගෙන.ඉනට සන්දේ ප්‍රකාශ කිරීමේ ක්‍රමේය එක් පත්තකින් ගත්තොත් යම්මට්මකට සංකකිර්තා ප්‍රකාශ චන්ද ප්‍රශක කන ක්‍රමය බදන්නවා හරි විදියට නියම විදිට ප්‍රසස්ත විදිට ලංකාවේ චන්දය ප්‍රකාශක කන ප්‍රමාණ ඉතාම අඩු චන්දදායකර ප්‍රමාණයක් තමයි නොවන් බෝධනය කරන්නේ කතරයක්ක දලා ගෙදරෙන එක. නමුත් සාමාන්‍ය ක්‍රමය එක දෙ තුන ලෙස මනාප ප්‍රකාශයට පත්කිරීම එය එක පැත්තකින් ලංකාවේ දේශපාලනය ලංකාව ජනාධිපති වරණය තුළ තින සංකීර්ණනවස්ථාවක් ලෙස සලකන්නට පුළුවන්. මේ ජනාධිපති වරණයේ දී ඉළඟට සාම සාමානයෙන් ගත්ොත් වාධීනව ඉදිරිපත්වීමට තියෙන හැකාව යම කිසි මට්මකට අඩු කරලා තියෙනවා අවම කරලා තයනු. සියලු ලක්ෂණත් එක් තේර පත්වන ජධීපතිවරයා ශේෂවාාධි කන අගිවිනිශාාවරයදර ඉදිරියේ දවරුන්දේලා රුදු හයක ඩබාර ගන්නවා. දැං හොදයි. දැන් අපිහිතමු යම් ජනාධිපතිවරණය එකදී යම් අපේක්ෂකය ඒ ජනාධිපතිවරන ප්‍රතිපාල සම්බන්ධයෙන් සෑහිමකට පත්වන්නේ නැත් නම්. හට තහැක ක්‍රියාමාර්ගය කොමක්ද. හ ඔහු කුමක් කල යුතුද ජනාධිපතිවරන්නේේද චන්ද දූෂන සිද්ධ වෙලා තියෙනවන ඒක නිශීත වශයෙන් ඔප්පු කරන්න පුලුවන්න. හරි මේ ජයග්‍රහණේ ලබාගත්තා අපේක්ෂකයින් යම් කිසි මට්ටමකට රාජ්්‍ය බාලයපාවිච්චි කරල අවස්ථාවකද මතුන යම්යා අර්බද තියෙනවන මේ සම්බන්ධයෙන් කුමක් කරන්නේද මේ සදාාක්තියනකමදී කුමක්ද ශේෂාධී කරනයට ජනාධිපතිවරණ? පිබඳ ැතිවන්න පෙස්සමක් ඉදිරිපත්රනය එක. ශේෂාධීරනයට ඉදිරිපත් කරනු. ඇතු ශේෂාධී කරනයට හැකියාවක් තියනවා. ජනාධීපතිවරයා ජනාධිපති වරනේ සන්ද දෂණ සිදත වෙලාන ඒක සාක්ෂි යිහිතව අධිකරණය තුළලද පපු කල තියෙනවන ඒ නධප වරන මැතිවන ප්‍රතිපඵල අවලංග කිරීම හැකයාාව තියන ඔන්ට ශේෂාධිකට කියන්න පුළුවන් ඇතරින් පස කුමක්ද කළ යුදත්තේ කිය කාරනන්නේ. මේ විදිට යම්කි සිහේතුවක් මත ජනාධීපති දූරය යම් කිසි විිදිියකට පුරක්් පාඩුනෝතින්. අපිේතම අවුරුදු හයකට තේරීපත්වන ජනාධිපතිවරයා අවුරුදු හයකට පෙර බොහෝවෙට ඉවත් ව නෝතින් දෝෂාභියෝගයකින් නිවත් කලෝතින්. එමෙනත්න් මිය ගියෝතින් මේ යන්න පුළුවන් ඔබ දන්නවා ප්‍රේණදාස මහත්මයා ජනාධිපතිතුමා ජනාධිපති ලෙස ඉන්නට සිටින කාලෙේදී ඔහු දරේධරණ කාලය අතර තුර බෝම ප්‍රහරයකින් මියගිය ඒගේ ලාලට ගන්න ම ද කක්ක ලබ දගන්න න. ඒගේ වෙලාලට අනුප්‍රාතිික ජනාධිපතිවරයා තෝරපත් කරන. අනුපාතික නාධපති. අනුප්‍රාතික ජනාධිපති ලෙස සාපේක්ෂ පත්ෙන්නේ මුලිම පත්වන ැනටින් ආගමතිවරයා. අගමැතිවරයා දරේ වැඩබල්න්න. එතනින් පස පාලිමේන්තු විසින් අලු ජනාධිපතිවරයෙක් තොරාපත්රගත යුතු ඉතිරරි නිලකාල සඳහ වැඩබැලීම සඳ. ත්‍ර මේ විදියටට අපි ජනාධීපති වරනය පිබඳ ජාදපති දූරය පිළිබඳ. කතිකා කරාම ජනාධපති පත් කර ආකාරය පිළිබඳ කතා කලා හොඳයි. මං ඔබෙන් ප්‍රශ්න කීපයක් අහනෝ. මේ ප්‍රශ්ටිකේදී ඔබ ලැබෙන දැනුමේතාම වැදගත්වේ ඉදිරියට ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථ කර ගැනීමට. මට කියන්න හැත්තාටේ ව්‍යවස්සාාවෙන් ලංකාවේ නිර්මාණය කරේ ජනාධිපති ආණ්ඩුකමය අද කැබිෙනට ආණ්ඩුකම අද මිශ්ආන්්ුමන්ද ා අණඩුකම වවසාාවේ නිර්මාණයකිරීමේදී පදනම් වෙන්න කුම රටවල්ල ආ්ඩු ක්‍රමද. රිග එක්ත් ජනයහ ්‍රංශාණ්ඩු කමය මේ වගේ මේකට යම්කිසි මට්ටමකට සමානආණ්ඩුකමයක් මොනරටේද තිීන් ්‍රශආ්ඩු කම පසන සමාආ්ඩුකම ස්ස ජනාධීපති වරයා හැතාටේ ව්‍යවාස්සාවටනුව ජනාධීපති වරයා වග කියන්නේ පාර්මේන්තුවටද ජනතාවටද එක් පැත්තකින් ජනතාවගේ රයජු චන්දයෙන් පත්වන නිසා ඔහු ජනතාවට වග කියනව කියලා සඳහන් ප්‍රායෝගිකාට කියන්න පුලන් නමුත් ඔබ මතක තියාගන්න. අපේ රටේ ආණඩු ක්‍රම ව්‍යවස්සාාවේ අටවන පරිච්චේදය හතලිස් දෙක වගන්තිය කියවා ජනාධීපති වරයසෝකය කාරිභාර්යේෂ්ිකිරීම සම්බන්ධයෙන් පර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා. සෞබට විභාහග බහුවරණ ප්‍රශ්නයකදී තිබුණ නොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියනවා ද කියලා ඒ ඔවු එක නිවරදී. එකට හේතුව ලංකායි ව්‍යවස්ථාවේ එහෙම වගන්තියක් තියෙනවා. වගන්ත අංකේකයද අටවන පරිච්චේදය හතලස්. දෙක වගන්තය ජාධිප ක්ක ර ෂක සන්ද පාර්ලිමෙන්තරක් කියන්නන නම ප්‍රෝගිකවක් කියය න එක ම ගතාව ත් වසවාධ විානයක් හෙම තියෙන ජනාධිපති පාර්ලිමේන්තර වගකිව යුතුයි කියලා. ජනාධපතිවරය ඇමති ව්ඩලේ නායකයාද ඕ ජනාධිපතිවරයාද ඇමති ම්ඩේ පත් කරන්නේ. ඕ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලේ මුලසනු හොබෝනවද ඇමති පණඩේ පර්ලිමන්තර සාමහිකවක්කි ව ේතුයි. ඒසාමහහික වගකීමට ජනාධිපතිය අයිති නෑ. ඇ දපති මයික වක්කමට ඇතිවන්නේ අමාත්‍ය මණඩලේ විසර ගියද ජනාධීපතිවරයයිවත්ව වන්නේ නෑ අමාත මන්ඩේ විසිරීගයාට ජනාධීපතිවරයයිවත්වන්නේ ෑ හැතට ආ්ඩුකම ්‍යවසාාව සම්මන්ධයෙන් අදදනය තුර සචාකන අවසන් කාමය මංගබට කියන්න. ඔබමට කියන්න මේ ආණ්ඩුකමය විදාායකයන් කියකින් යුක්තයිද. ප්‍රධාන විදායකයන් දෙ එන මේ ආණ්ඩුකමය සහ හැසරීමකට ඉඩ සල සැලතියනවාද. එක පක්ෂයකින් අද මති ජාතිිපති පත්ව කොට තවක්ෂයකන්. අගමැති පත්වීම අවකාශයකුත් සලසල තිය නොයකම ආණ්ඩුකමේතුල තින දර්වල තාවේ. එහෙම අවස්ථා දෙකක් ලංකාපී තිහා සේති වුණ. ද හ ර ප රතුු ැති ගම ෙ පත් කරන්න ට පත් කරනටත් එතු නම් කන කැබනට මණඩලේ පත් කරනට ජේතු ජනතිිපෙත් සිද ව දස්තිකේදී. ද න්ා ම ද නිි ුසි හත්ම ක් ජාතික පක්ෂයට පාලමන්ත බතුතර හිම ට ප්‍රා ලිකරසි මහත්මේ අගමතල ස පත් කලන්නට සිදන මත්ව සලකන්න සහ හැසිරීමක් ඒකම මේ ව්‍යයාන්්ඩුකම තු තිනය අමුදුරලතාාවයක් හොඳයි. අදන දෙප රූපහන ජාතික පාසනයෙන් සාකචා කරය එක්දා සම්සය හැත්තාටේ ව්‍යවස්සාාව බිවිීම පසුබීම සහ. එක්දා සම්සේ හැත්තාට ව්‍යවසාාවයටතේ විදායකේ ස්වරූපේසාහ. නාධිපතවරයා තෝරාපත් කරගැනීම පිළිබඳවයි හොඳයි දරුවන මෙවැනිම මෙතරින් පසුත් අප නැවත පාඩමකිදි රූපන ජාතික පාසනෙන් හමයුමු අදට පාඩමාවසානයි අවා.